ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකේ නබෝ දැනුවත් කරන්නේ ඔබේ සිරුරේ විටමින් D ඌනතාවයක් පවතින බවට ඔබට හඟවන ලක්ෂණ හතක් පිළිබඳවයි. අංක 1 මාංශ පේශීන්වල වේදනාවක් නැතිවීම. අපගේ ශරීරයේ මාංශ පේශීන්වල නිෂ්ක්‍රියාකාරීත්වය සහ වර්ධනයට විටමින් D අත්‍යවශ්‍යයි. ඔබ මහන්සි වී වැඩ නොකරන අවස්ථාවලදී සිරුරේ මාංශ පේශීන්වල වේදනාවක් ඇති වෙනවා නම් ඒකට හේතුව විටමින් D ඌනතාවයක් වෙන්න පුළුවන්. ඒ වගේම අස්ථියාශිත පටක ප්‍රතිනිර්මාණය වීමේ ක්‍රියාවලියටද විටමින් D අත්‍යවශ්‍ය වන අතර අස්ථිසා සන්ධියාශිත වේදනාවක් නැති වෙනවා නම් ඒට හේතුවද සමහර විට විටමින් D ඌනතාවයේ විය හැකියි. අංක 2 තෙහෙට්ටුව. අපගේ සිරුරේ ශක්තිය නිබද වීමේ ක්‍රියාවලියට විටමින් D අත්‍යවශ්‍ය වන අතර විටමින් D ඌනතාවයක් ඇති වුවොත් ඒ හේතුවෙන් නිතරම මහන්සිය හා තෙහෙට්ටුව ගතියක් දැනීම සිදු විය හැකියි. අංක 3 හිසට දහඩිය දැමීම. අපගේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යන විට එය පාලනය කිරීම සඳහා දහඩිය දැමීම සාමාන්‍ය දෙයක්. නමුත් මුළු සිරුරටම දහඩිය දමන්නේ නැතිව හිසට පමණක් දහඩිය දමනවා නම් ඒට හේතුව විටමින් D ඌනතාවයක් විය හැකියි. අංක 4 හිසකෙස් වැටීම. අපගේ හිසකෙස්වල මනා සෞඛ්‍ය සඳහා විටමින් D අත්‍යවශ්‍ය වන අතර විටමින් D සිරුරේ ප්‍රමාණවත් පරිදි නොමැති විට හිසකෙස් වැටී යාමේ තත්ත්වයන් ඇති විය හැකියි. විශේෂයෙන් කාන්තාවන් අතර මෙම තත්ත්වය වැඩිපුර දැකගත හැකියි. අංක 5 තුවාල ඉක්මනින් සුව නොවීම. අපගේ සමේ ශෛල ප්‍රතිනිර්මාණය කිරීම සඳහා විටමින් D අත්‍යවශ්‍ය වන අතර සිරුරේ ඇතිවන තුවාල සුව වීමට කලගත වනවා නම් ඒට හේතුව විටමින් D ඌනතාවය විය හැකියි. අංක 6 නිතර ආසාදනයන්ට ලක්වීම. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහාද විටමින් D අත්‍යවශ්‍ය වන අතර විටමින් D ප්‍රමාණවත් පරිදි සිරුරට නොලැබෙන විට අපගේ ප්‍රතිශක්තිකරණය දුර්වල විය හැකියි. මේ හේතුවෙන් අපට නිතර නිතර ආසාදන තත්ත්වයන් නැති විය හැකියි. අංක 7 මානසික ආතති තත්ත්වයන් නැතිවීම. විටමින් D අපගේ මොළය සහ ස්නායුවල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීමට අත්‍යවශ්‍ය සාධකයක්. සිරුරේ විටමින් D මට්ටම අඩුවන විට මතකය අඩුවීම, මානසික ආතති තත්ත්වයන් නැතිවීම වැනි දේ සිදු විය හැකියි. සිරුරේ විටමින් D මට්ටම ඉහළ නංවා ගැනීමට කළ හැකි හොඳම ක්‍රියාව නම් උදෑසන කාලයේ හිරු ඉරිට නිරාවරණය වීමයි. මීට අමතරව විටමින් D බහුලව අඩංගු සැමන්, සාඩින් වැනි මාළු වර්ග, බිත්තර, බිම්මල්, නැව් මෙලකිරි, ඕට්ස් වැනි ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට ගැනීමක් කළ හැකියි.